හැල හැල මගේ ලස්සන යාළුවෝ අද මට ඕනේ ඔයගලන් එක්ක කතා කරන්න අපි උදව් කරන එක ගැන. සෝ ගොඩක් කලාවට අපි හිඟන්නෙක් දැක්කාම නැත්තම් පාරේ ආච්චි කෙනෙක් නැත්තම් සීයා කෙනෙක් දැක්කාම අපි හැම වෙලාවෙම රුපියල් 20ක් හරි මොනවා හරි දෙනවා නේ. හැබැයි අපි කවදාවත් හිතලා බලලා තියෙනවද වැඩ කරන කට්ටියට ගොඩක් උදව් අවශ්‍යයි. දැන් ටුක් ටුක් ඩ්‍රයිව් කරන කෙනෙක්ට අපි හයර් එකක් ගත්තාම රුපියල් 150ක් හයර් එකකට අපි වැඩියෙන් රුපියල් 20ක් තිහක් දුන්නා කියලා ලොකු දෙයක් නෙමෙයි. ඒගොල්ලොත් හරි අමාරුවෙන් වැඩ කරලා තමයි සල්ලි හොයන්නේ. ඔයගලන්ගේ ළඟ අතේ තියෙනවනම් වැඩ කරන එක්කෙනෙක්ට, ඔය පාර අතු ගන්න එක්කෙනෙක්ට, ටුක් ටුක් ඩ්‍රයිවර් කෙනෙක්ට පොඩ්ඩක් වැඩියෙන් උදව් කරන එක ඕකේ. ඔයගලන්ගේ ළඟ රුපියල් 20ක් 30ක් වැඩියෙන් තියෙනවනම් ඒ වැඩ කරන මනුස්සයර කවදාවත් අහන්න බෑනේ. ඒගොල්ලන් අමාරුවෙන් හයර් ඩ්‍රයිව් කර කර මුළු දවසම ඩ්‍රයිව් කර කර වැස්සේ අවුවේ හොඳට ටොකු කකා ඒගොල්ලන් ඩ්‍රයිව් කරලා ඒගොල්ලන් ඒගොල්ලන්ගේ පවුලට ඒගොල්ලන්ගේ ලයිෆ් එක ට්‍රයි කරනවා ඉස්සරහට ගෙනියන්න. සෝ අපි ඒ හයර් එකට චුට්ටක් ස්තුතිවන්ත වෙන්න, අපි චුට්ටක් වැඩියෙන් ඒගොල්ලන්ට සල්ලි ටිකක් දුන්නා කියලා ඒක අපිට රිදෙන්නෙත් නෑ, ඒගොල්ලන්ටත් හරියම හොඳයි. We have to have each other's back. අපි ගොඩක් වෙලාවට හිතනවා ලොක්කෝ ලොකු කට්ටිය ඔය උඩ තැන්වල ඉන්න කට්ටිය අපිව බලා ගන්නවා කියලා. එහෙම කවදාවත් වෙන්නේ නෑ. අපි අපිව බලා ගන්න ඕනේ, උදව් කරන්න ඕනේ අපිට පුළුවන් කට්ටියට. කමන්නේ ආච්චි කෙනෙක්ට, සීයා කෙනෙක්ට, පාරේ ඉන්න කෙනෙක්ට කෑම එකක් අරගෙන රුපියල් 100ක් දුන්නට. හැබැයි තියෙනවා නම් වාට වාගේ හයර් එක ගෙනියන එක්කෙනාට, පාර අතු ගන්න එක්කෙනෙක්ට, ඔය ඒගලන්ට අහන්න බැරි එක්කෙනාට උදව්ව වැඩියෙන් දෙන එක හරිම හොඳයි. දැන් ඔයගලන් වන්ද කරනවා නම් ඇයි මට හිතුනේ මේ වීඩියෝ එක කරන්න? මම ඔයගලන්ට පොඩි කතාවක් කියන්නම්. අපි අද කන්න ගියා. කාලා ඉවර වෙලා අපි ඇවිදගෙන යනකොට අපි දැක්කා මේ පූඩල් කෙනෙක්, හරි කියුට් පූඩල් කෙනෙක්, හරි පාරේ ඉඳගෙන ඉන්නවා ටුක් ටුක් ඩ්‍රයිවර් කෙනෙක් ඒ පූඩල් එක. මම ඉතින් ඔෆ්කෝස් හිනා වෙලා මම පූඩල් ව අල්ලන්න යනකොට එයා කිව්වා අයියෝ මේ එයාගේ අයිතිකාරයා ගරාජ් එකෙන් එළියට එනකොට පූඩල් දුවගෙන එළියට ඇවිල්ලා අයිතිකාරයා දකින්න නැතුව කාර් එක ඩ්‍රයිව් ඔෆ් කරලා ගිහින්. සෝ ටුක් ටුක් අයියා මේ ඒ බල්ලා එක්ක පැය දෙකක් ඉඳගෙන හිටියා ඒ අයිතිකාරයා ආයෙත් එනකම්. අපිත් එයත් එක්ක හිටියා. ඊට පස්සේ ෆයිනලි අයිතිකාරයා ආවා. ඇන් අපි ඊට පස්සේ අයියට කිව්වා ඔයාට හයරාවේ නැද්ද මේ මේ පැය දෙකවා මේ බල්ලා බලාගෙන හිටිය වෙලාවේ? අයි කිව්වා නෑ නංගි, මම මේ හයර් ගත්තේ නෑ අයියේ, මේ හරි ලස්සන බල්ලෙක්නේ, කවුරුරි හොරකම් කරගෙන ගියොත් එයා කියනවා මට එහෙම ඉන්න බෑ කියලා. මං කිව්වා හරි අයියා, ඔයාට හයර් හම්බුනේ නැති හින්දා වයන්න, මාව ගෙනියන්න. අපි ආවා. ඊට පස්සේ හයර් එකට ගත්තා. අපි එයාට ගොඩාක් සල්ලි වැඩියෙන්ුත් දුන්නා. අයියේ එහෙම මිනිස්සු හරි කලාතුරකින් හම්බෙන්න යන්නේ. ඔච්චර වෙන දෙයක් ගැන හිතන්නේ මිනිස්සෙක් නෙමෙයිනේ, බල්ලෙක් ගැන එහෙම හිතලා තියෙන්නේ කොච්චර හොඳයිද. ඇන්ඩ් ඒකෙන් මම හිතුවා අපි ගොඩක් කලාවට හිතන්නේ මේ දේවල් ගැන. අපි ගොඩක් කලාවට හිතන්නේ අනිත් මිනිස්සු ගැන, අපි ගැන විතරයි හිතන්නේ. යන් අපි හිතන අපි කොහොමද ඉස්සරහට යන්නේ. ගොඩක් කලාවට අපේ ළඟම ඉන්න අයියලා, මල්ලිලා, නංගිලා, අක්කලාට අපි උදව් කරන්නේ දන්නේ කාලා ඉන්නවද, දන්නේ බීලා මොනව හරි ඉන්නවද, දන්නේ ඒගොල්ලන්ට ෆ්‍රිජ් එකේ කෑම තියෙනවද? අපි අහන්නේ නැහනේ. මේ වීඩියෝ එක හදන්න කියන්න අහන්න. ඔයා වැඩ කරන කට්ටියත් එක්ක කතා කරලා අහන්න, ඔයා අද කෑවද? ඔයාට ෆ්‍රිජ් එකේ කෑම තියෙනවද? රුපියල් 100ක් වුණත් ඒ මිනිහෙක්ට උදව්වක්. ඇන් මන් දන්නා ඒ අයියා මේ වීඩියෝ එක බලනවද කියලා. බොහොම ස්තුති අයියා, ඔයා ඒ කරපු දේ බල්ලා බලාගත් එක. ඒ ඕනට ඔයාගේ වටිනාකම දැක්කේ නැති වුණාට අපි දැක්කා. ඇන් අපි හරිම ස්තුතිවන්තයි ඔයා වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවට. සෝ අන්න ඒ හේතුවට තමයි මම මට හිතුනේ මේ වීඩියෝ එක කරන්න. ඇන් උදව් කරන්න, help each other because we only have each other. අපි අපිට උදව් කරන්න ඕනේ. ඔයා මට අත දෙන්න, මං ඔයාට අත දෙන්නම්. ඇයි උඩ ඉන්න කට්ටිය හැරිලා කෙලවත් ගහන්නේ අපි ගිනි ගත්තා. Always remember that. අපි අපිව බලා ගන්න ඕනේ. මම ඔයගලන්ට හරි ආදරේ. බොහොම ස්තුති මේ වීඩියෝ එක බලුවට. I'll see you in my next one.